සුභ සන්ධ්‍යාවක්. ගිවෙනදා ඔස්සේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම කයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස් තල වෙත. සෞදි මාධ්‍ය වේදිකාවට සිදු වූ සිද්ධිය ශ්‍රී ලංකා රජය හෙළා දකින බව ජනපති පවසයි. හිටපු ජනපති මහින්දට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණය ගැන 89කගෙන් ප්‍රශ්න කෙරේ. නොයෙකුත් පුද්ගලයන් 89 දෙනෙකුගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරලා තියෙනවා. රටට හිමි ආදායම ලබා ගන්නා හැටි හඳින් හරි ගණන්ලා එතෙන්ට දාලා මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රටට ලැබිය යුතු ආදායම ගන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඉතියෝපියාවට පළමු වරට ජනාධිපතිවරියක්. යහපත් සහ සදාචාරවත් සමාජයක් උදෙසා අවශ්‍ය මඟ පෙන්වීම ත්‍රිපිටකයේ බයිබලයේ කුරාණයේ මෙන්ම භගවත් ගීතාවේද අන්තර්ගත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා. ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ පැවති සම්මාන ප්‍රදාන උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. රෝමානු කතෝලික සභාව විසින් ගම්පහ දේවස්ථාන භූමිය ආරම්භ කළ සිරිකුරුස විද්‍යාලයට මේ වන විට පුරා වසර 90ක් ගත වී තිබෙනවා. රටට යහපත් පුරවැසියන් රසක් දායාද කළ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට සහ දරුවන්ගේ ජීවිතවල යහපත් පරිවර්තනයක් උදෙසා වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුදරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තා. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ සකුරා පැලයක්ද රෝපණය කෙරුණා. ජනාධිපතිතුමා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූයේ ඉන් අනතුරුවයි. විවිධ අංශවලින් විද්‍යාලයට ගෞරවයක් අත්කර දුන් සිසුවියන්ට එහිදී ජනාධිපතිතුමා තින් වර්ණ ප්‍රදානය කෙරුණා. විද්‍යාලීය වාර්ෂික සංග්‍රහව ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වුණා. විශේෂ සිහිවටන තිරණයක් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ විදුහල්පතිනි දර්ශුකා පැවිදි සොයුරියයි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජුත් හිමිපාණන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු පාර්ශවයන් වගකීම් ඉටු කළ යුතු බවයි. අපේ සමාජය තුළ එන විවිධ අභියෝග දුරාචාර අපචාර අවිනීතදී වේගයෙන් දරුවන් වගේම මිනිසුන් ඩැහැ ගන්නවා. දරුවන් වගේම මිනිසුන් ආක්‍රමණය කරනවා. මොන තරම් ආගමික දැහැමි ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න අපේ රටේ තිබෙන ආගමික පරිසරයේ කැපවීමක් තිබෙනවාද? බෞද්ධ සමාජයේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ රටේ ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න කොතරම් සේවයක් වෙනවාද? ක්‍රිස්තියානි කතෝලික සමාජයේ ගෞරවනීය පූජකතුමන්ලාගෙන් ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න මොන තරම් කැපවීමක් තිබෙනවද? Hindu ඉස්ලාමීය ධර්මතාවයන් තුල මොන තරම් ඒ සඳහා මඟ පෙන්වීමක් සහ කැපකිරීමක් තිබෙනවද? ත්‍රිපිටකය, බයිබලය, කුරාණය, භගවත් ගීතාව ඒ සියල්ල තුල මේ ආදරණීය දෙමව්පියෝ දරුවන්ට මොන තරම් මඟ පෙන්වනවද? එහෙත් අපේ රටේ වගේම ලෝකේ වෙනත් රටවලත් බොහෝ විට අධිකරණයේ උසාවියවල මොන තරම් නඩුහබද? කොතෙක් දරුවන් රැක්කත් ඒ රකින්න දරුවන් අතරේ යම් පිරිසක් කොතරම් ප්‍රමාණයක් විනාශලක් වෙනවාද? පිරෙන හිරගෙවල්, ගොඩනැගෙන පාසල් ඒ අතරේ තිබෙන වෙනස සමාජය ඉදිරියට ගෙන යන්නට මොනතරම් තරඟකාරී ස්වභාවයක් ගන්නවද? සෞදි අරාබි මාධ්‍යවේදියාට සිදු වූ සිද්ධිය ශ්‍රී ලංකා රජය හෙළා දකින අතර මෙවැනි සිදුවීම් ලෝකයේ කිසිදු තැනක සිදු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින්. මාධ්‍ය සේවක වෘත්තීය සමිතිය සම්මේලනයේ හත්රණ නියුලිත සමුලුව සහ ගවේෂණාත්මක වාර්තාකරණයේ පාඨමාලාවේ සහතික පත් ප්‍රදාන උත්සවය අද පස්වරුවේ පැවැත්ුණා. එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ මාධ්‍ය වේදෙන් මුහුණ දෙන ගැටලු අභියෝග සහ දුෂ්කරතා පිළිබඳව අවබෝධයක් ඇති අයකු ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මෙන්ම පෞද්ගලිකවද මාධ්‍ය වේදෙන්ගේ වරප්‍රසාද සහ අයිතීන් සහතික කිරීමට තමා කැපවී සිටිනමයි. රාජ්‍ය ප්‍රතිපත්තිය විදිහට වගේම පෞද්ගලිකවත් මාධ්‍ය වේදීන් සඳහා තිබිය යුතු ඔවුන්ගේ වරප්‍රසාද සහ අයිතීන් සහතික වීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එක මා දැඩි ලෙස විශ්වාස කරනවා.
එවැගේම රජයක් විදිහට ඒ සඳහා මගේ සම්පූර්ණ සහයෝගය සහ කැපවීම තිබෙන බව ඔබට ප්‍රකාශ කරන්නට ඕනේ. මම ජනාධිපති ධුරයට පත් වුණාට පසුව මේ රටේ ජනතාවගේ ප්‍රජාන්ත්‍රවාදී සහ නිදහස සහතික කිරීමේදී මානව හිමිකම් මූලික අයිතිවාසිකම් වගේම මාධ්‍ය නිදහස ශක්තිමත් කරන්න පුළුල් කාර්යයක් අප විසින් ඉටු කළා කියන එකයි මා විශ්වාස කරන්නේ. राज्य पौजलिक मध्य आयतन संबंधे रजे मध्यत्म तुल मे प्रश्न विशदागनीम कटयुगिरीमत हिताम अत्यावश्यक मा पेहदिलु पिलिगन्न वगेम मेवन विटे तिबेन पशुभम क्रियाकाटी तत्पेट गिनेमट मम कटयुगर्ण भव पेहदिलुव सदान करोण अद अंतर्जातिक वश्यं दखिन मध्यवेदीन हिरीहरतम रटवल्वल අපි පසුගිය කාලය තුල දැක්කා සෞදි අරාබියේ මාධ්‍යවේදියෙකුට තුර්කියේදී සිදු වූ සිද්ධිය අපි ශ්‍රී ලංකා රජය විදියට පැහැදිලිවම හෙලා දකින්නයි කියන එක මම මෙහිදී සඳහන් කරන්නට ඕනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණා. දැනන් දුන්නොත් එක සලකා බලන්න සූදානම්. අපිටත් වුණා තියෙන එතුමාගේ ජීවිතය ආරක්ෂා කරන්න අලුත් තොරතුරු මොනවද ලැබෙලා තියෙනවා නම් ඒ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට දුන්නොත් එයා ඔබතුමාය දැනුවත් කරන්න ආරක්ෂක අමාත්‍යාංශය. දැනුවත් කිරීමට පමණක් සීමා වෙන්නේ නැතුව ඒ අදාළ ආරක්ෂාව සඳහා ගත යුතු අතිරේක පියවර ගැනීම සඳහා කටයුතු කරන්න කියන එක අපි කියන්නේ. හොඳයි. 2015 ජූලි මාස 8 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාස 15 ලෙස ස්ථාපිත කරන ලදී. තවද ඇමති ආරක්ෂක කොට්ටාස අනියුක්ත නිලධාරීන්ද පිටත කොට්ටාසවල සිට නිලධාරීන්ද එම කොට්ටාසයේ වෙත ස්ථිර සානමාරු කර ඇති අතර එසේ විවිධ අවස්ථාවලදී සානමාරුවේ ලබා ගැනීමෙන් සහ පිට යාමෙන් පසු ඒක වැඩි වෙලා තියෙනවා. හදිංචුව සිටින විජේරාම මැදමුලන සහ කාල්ටන නිවස්වල ආරක්ෂාව සමීපා පෙර ආරක්ෂා රාජකාරි සහ කොට්ටාස කාර්යාල රාජ්‍ය දැනට තවත් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවලා තිබෙනවා. වර්තමානයේදී සක්‍රීය දේශපාලන කටයුතු වල නියැලී සිටින බැවින් එතුමාට තර්ජනය හේතුවෙන් නිල රටෙන් ගමන් ගන්න අවස්ථාවලදී පසුගමන් ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහයද ලබා දී ඇත. ඒ තියෙන තර්ජනය වැඩි වෙනවා නම් ඒක සලකලා බලලා පිටේ සංඛ්‍යාව වැඩි කර ගන්නට පුළුවන්. නාමල් කුමාර කියලා පුජ්‍යලයා කරපු පැමිණිල්ල අනුව වදද පොලිස් පරීක්ෂණ කරගෙන යනවා අපි බොහොම ස්වාධීනව රහස් පොලිසියෙන්. එතන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව නාමල් කුමාරවත් කවුරුවත් කිසිම සඳහනක් කළා නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව භාර ප්‍රධානියට කැඳවනවා ප්‍රභු ආරක්ෂාව භාරංශයේ ප්‍රධානි. ඒ ප්‍රධානියා විසින් වාචිකව කියනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මරණීය තරදෙනයක් තියෙනවා ආරක්ෂාව ගැන උපරිමයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න කියලා. කවුද ඒ ප්‍රකාශ කරන්නේ? එහෙම තොරතුරක්වත් අපිට එහෙම පැමිණිල්ලක්වත් අරන් ඇවිල්ලා නැහැ. ඔබතුමාට පුළුවන් එහෙමනම් විෂය භාර ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව භාරව ඉන්න ප්‍රධාන නිලධාරියාව කැඳවලා මොකද මම දන්න විදියට ඔහු ඒ දැනුම් දීම තමාගේ ලොක් සටහන් පොතේ සටහන් කරලා තියෙනවා. එයා කැඳවලා ඒ පිළිබඳව සොයා බලලා කටයුතු කරන්න. මම ඒ සම්බන්ධව පොලිස්පත්තුමාට උපදෙස් දෙන්නම් නිලධාරියා කැඳවලා ඒ අවශ්‍ය උපදෙස් දෙන්න. ලැබෙමුතුජ ඒක තමයි බලාපොරොත්තු වෙමුතුජ ගරු ඇමතිතුමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රටට ලැබිය යුතු ආදායම ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව අමාත්‍ය මංගල සමරවිර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පිළිබඳ විවිධ අදහස් පළ කෙරුණා. ආදායම් පදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර ලැබුණේ ජේෂ්ඨත්වයේ අනුව ඊට පිටායතන වලින් කවුරුවත් ගෙනල්ලා ඒ ප්‍රධාන තනතුරු බාර දුන්නේ නැහැ. මෙතෙක් ඉතිහාසයේ වෙච්ච විදියට ජේෂ්ඨත්වයේ අනුව ඒ තනතුර දෙන්න. දේශීය ආදායම් පදු දෙපාර්තමේන්තුව අකර්බණ්‍ය වෙලා ගොඩක් කල්. රටක් හැටියට අපිට ලැබිය යුතු ආදායම ලබා ගැනීමට මෙතෙක් තිබුණ මේ ක්‍රමය තුල අසාර්ථක වෙලා තියෙනවා. ඉතාමත්ම දූෂිත නිලධාරීන් එතන ඉන්නවා. නව දේශීය ආදායම් පදු පනත යටතේ අපි ගෙනාවේ ඒක මේ தত্ত্ব වෙනස් කරන්න අනේ සඳහා නායකත්වය දෙන්න පුළුවන් ජේෂ්ඨ සිරිවාදන නියෝජ්‍ය අධිපතිතුමා වගේ කෙනෙක් මම පත් කළා තියෙනවා. මෙතෙක් කවදාකවත් කිසිම ආණ්ඩුවක් බැහැරින් කෙනෙක් පත් නොකරපු මේ ආයතනයට පිටින් කෙනෙක් දාලා අවුලක් තියෙනවා නම් ඒ අවුල දෙගුණ තෙගුණ කරන්න කටයුතු කරන්න එපා. නෙමෙයි හඳින් හරි ගෙනල්ලා එතනට දාලා මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රටට ලැබිය යුතු ආදායම ගන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. එතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ जनाधिपति लेखम कार्यालय सम्मुख परीक्षण भाजन कर लादी
නමුත් එහිදීද මෙම තනතුරු සඳහා සුදුසු නිලධාරියෙකු තෝරා ගැනීමට අපොහසත් වී ඇත. අපි එක සැරයක් නෙමෙයි පළවෙනි වටේ සුදුස්සෙක් ඉදිරිපත් නොවුන නිසා දෙවෙනි වටේකුත් කරා. අතරා පුද්ගලයෙකුට නොලැබුණයි කියලා මේ රටේ ජාවාරංකාර පැලැන්තිය ගොඩාක් කනගාටුවෙන් ඉන්නවා. ඉතින් ඔබතුමාටත් ඒ වැනි කනගාටුවක් තිබීම ගැන මම පුදුම වෙනවා. උසස් වීම සඳහා ක්‍රමවේදයක් සේවා ව්‍යවස්ථාවේ සකස් කළ තිබියදී මෙතර ක්‍රමයක් තිබෙනවා සම්බන්ධ කරගන්න. හරිනේ පස්සේ බොහෝ අයට විවිධාකාරයට තර්ජනය කළා තිබුණා ඉදිරිපත් වෙන්න එපයි කිය. දෙවනි වටේදීත් මේ හැම කෙනෙක්ම ඇවිල්ලා කියලා තියෙනවා ඉන්ටර්වයු බෝඩ් එකේ අපි මේක විඩ්‍රෝ කරගන්නවයි කියලා. පස්සේ බලනකොට මේ අයගෙනුත් සමහරුන්ට තර්ජන ගර්ජන තිබිලා තියෙනවා ඉදිරිපත් වෙන්න එපයි කියලා. ඔන්න ඕකයි ඇත්ත තත්ත්වේ. මගේ වගකීම මේතන මේ වැඩේ කරන්න පුළුවන් කියන මම හිතන පුද්ගලයාව පත් කරන්න එතුමා පළවෙනිදා වැඩ බාර ගන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන මේ බල අරගලය ඒ වගේම මේක මාපියාව. මේ මාපියාව හරහා රජයට අය විය යුතු බද මුදල් නොලැබී යාම විශාල ප්‍රශ්නයක්. මේ රටේ ජනතාවට ලැබිය යුතු මුදල් නොලැබී යනවා මේ මාපියාවනි. අපි දැක්කා සමහර අය අපිටත් කතා කරලා කිව්වා අපි කැමති මේ පුටුවේ වාඩි වෙන නමුත් මට ඇසිඩ් ගහනවා කියලා. කිව්වා මේකේ වාඩි වුණොත්. මේක ආරක්ෂා කරන්න යනවා කියන්නේ මේ හොරුන් රටේ මහජනතාවට අය විය යුතු මුදල් නැති වෙලා මේ හොරුන්ට මුදල්ටි කියන්න යන උත්සාහයක්. බහුතරයක් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම අවංකව හොඳින් වැඩ කරනවා. ඒ නිසා මම ඒ අයටත් ආරාධනා කරනවා මේ විවිධ පුද්ගලයන්ගේ බලපෑමට වර්ජනය කරන අයට මම කියනවා කරුණාකරලා වහාම වැඩට යන්න. රාජ්‍ය නය කළමනාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී අදහස් පළ කළා. Tabled a resolution to raise rupees 310 billion by way of loans in or outside Sri Lanka. 2015 වසරේ පෙර රජයන්ගේ දුර්වල කළමනාකාරීත්වයේ ප්‍රතිපාක වත්මන් රජයේ වෙත පැටවලා තිනවා. ආර්ථිකය කඩාවැටී තිබව පවසමින් විවිධ ව්‍යාපෘති සඳහා ණය ලබා ගත්තත් ඒවා සැලසුමකින් තොරව වියදම් කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවලා තිනවා. 2019 සහ 2020 යන වසරවලදී ගෙවිය යුතු විදේශ ණය 77%ක්ම 2015 වසරට කලින් ලබා ගත් ණයයි. මේ ණය පියවීමට වත්මන් රජය ණය කළමනාකරණය සඳහා වූ පනත් කිඩුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිනවා. මේ පනත් කිඩුම්පත පාර්ලිමේන්තුව සම්මත කළොත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබා ගත හැකි. එසේම මහජන ණය කළමනාකරණය කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා. දැනටමත් මැලේසියාව හා ඉන්දුනීසියාව මේ ක්‍රියාත්මක කරනවා. විදුලි දුම්රිය ව්‍යාපෘතියක් පිළිබඳ තමන්ට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මඩක් ගෙවුව මටයි මලික් සමරික ඇමතුමාට විදුලි කෝච්චියක් කිව්ව එක අසුචි කෝච්චියක්. මේ ෆීලිස් පෙර මහත්තයා මට කතා කරලා කිව්වා අවුරුදු 9කට කලින් ආයෝජන මණ්ඩලයේ සොසේජ් ෆැක්ටරියක් අරනවා කියලා මේ පුද්ගලයා සහ පවුල ෆීලිස් පෙර මහත්තයාගෙන් ලක්ෂ 50ක සොසේජස් ඕඩර් කරලා ඒ මුදල එතුමාගෙන් හොරකම් කරලා. එතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලක් දාලා තිනවා. බීඔ ආයතනය අප්‍රූවල් එක හොරට අරගෙන ලක්ෂ 1200ක් මූලධනයක් යොදවනවා කියලා සත පහක දුදවන්නේ නැතුව බීඔ ආයතනය එක කැන්සල් කරලා ඒ ගත්ත අප්‍රූවල් එක පාවිච්චි කරලා තමයි ශාල හොරකමක් කරලා තියෙන්නේ. මේක විශාල අර්බුදයකට ඇවිල්ලා තියෙන දෙයක්. ඒ නිසා කමිෂන් එකක් පත් කරා. කමිෂන් එකක් පත් කරන්න කියලා අපි ඉල්ලා හිටිය සියලුම CID එකට අල්ලාස් කොමිසමන්ට FCID එකට සියල්ලට මම පැමිණිලි කරලා දෙනවා. අපි හරියට වැඩක් කරනවා. අපි ගැන අපිට කලුත් තබන්න හැදුවට තියන්න බෑ. ජනපති හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 89 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 47 දෙනෙකුගෙන්ද ප්‍රශ්න කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති හමුවකදී ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළා. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මේ විමර්ශනය පුරා දින 42ක් තුලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරලා තියෙනවා. නොයෙකුත් පුද්ගලයන් 89 දෙනෙකුගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 47 දෙනෙකුගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරලා තියෙනවා ඊයේ දවසේ වෙද්දී. මේ විමර්ශනය හුදෙක්ම හඬපට මත පදනම් වුණු විමර්ශනයක් නොවෙයි. මේ විශේෂඥ සහය සැලකිල්ලට ගත්ත ඒ වගේම පොලිස් නිලධාරීන් සහ වෙනත් පුද්ගලයින්ගේ ප්‍රකාශ වලින් මතුවූ කරුණු සැලකිල්ලට ගත්ත සහ වෙනත් පරිවේෂණ ගණනාවක් මේ විමර්ශනයේදී සැලකිල්ලට ගත්ත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මේ ප්‍රකාශය පමණක් දින 5ක් පුරාවටම සටහන් කළා. දැන් මේ සිද්ධියට අදාළව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම හඬපට 6ක් ලැබුණා. රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේ හඬපට 6 සංවාද 90 හඬපට 124කට වෙන් කරලා ඒ 124න් 123ක හඬ සැසඳෙන බවට වාර්තා කරලා තියෙනවා. පැමිණිලිකාර නාමල් කුමාර හඬපට ඇතුළත් බව කියන තවත් CD තැටි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. සැකකාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තවත් සංයුක්ත තැටියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. මේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිගේ ලැප්ටොප් පරිගණකයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරගත්තා. ඒවත් මේ වෙද්දි රජයේ රස පරීක්ෂකට යොමු කරලායි තියෙන්නේ. එහි වාර්තාවන් ලැබීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ හඬපට 123ම ශ්‍රවණය කිරීමට දීලා තියෙනවා. ඒ හඬපටය සම්බන්ධයෙන් ඔහුට ප්‍රකාශ කිරීමට ඇති දේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්නත් යොමු කරමින් තමයි මේ ප්‍රකාශය සටහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 48කුත් විනාඩි 20ක් මේ ප්‍රකාශමේ සටහන් කර ගැනීමෙන් අනතුරුව තමයි අවසානයේදී ඊයේ රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගත්තේ. ගරු මහේස්ත්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු නොවැම්බර් 7 වෙනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. විධායක ජනාධිපතිවරයෙකු සිටින ශක්තිමත් ආණ්ඩුවක් තුළ භාරකාර ආණ්ඩුවකට ව්‍යවස්ථාව තුළ ඉඩක් නැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් පේපෙරේරා මහතා පවසනවා. ඇතමුන් තම දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට භාරකාර ආණ්ඩු සංකල්පය ගෙන එන බවයි පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. විධායක ජනාධිපතිවරයෙක් නායකත්වයේ දරන අමාත්‍ය මණ්ඩලයක් තියද්දී මේ රටේ භාරකාර ආණ්ඩුවක් පිහිටවීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම දෙයකට ආණ්ඩුක ව්‍යවස්ථාව ඉඩකුත් නැහැ. එහෙම දෙයකට රටේ දේශපාලනය තුළ ඉඩකුත් නැහැ. අපේ ගෞරවනීය රතනහාමුදුරුවෝ නැවත වරක් කියනවා භාරකාර ආණ්ඩුවක් පිළිබඳව. ඒ භාරකාර ආණ්ඩුවක් පිළිබඳව උන්වහන්සේ කරපු ප්‍රකාශයේ සාධාරණීකරණය කරන්නේ මේ ජනාධිපතිතුමාව සහ තවත් කීප දෙනෙකුව ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ තවත් කණ්ඩායමක් උත්සාහ කරා කියලා ඉදිරිපත් වෙලා තිබෙන චෝදනාව පදනම් කරගෙන. දැන් DIG කෙනෙක් රටේ ජනාධිපති මරන්න කුමන්ත්‍රණය කරාම භාරකාර ආණ්ඩුවක් පිටවන්න ඕනේ. ලොකු පොඩි බෙහෙදයක් නැතුව අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මීට කලින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනිවරුවාම ඔහුට විරුද්ධව පරීක්ෂණ කළා, අත්අඩංගුවට අරගෙන අධිකරණයේ නඩුව පවරලා වරදකරු කළා, මරණීය දඬුවම් ලබා දීමට අපේ පොලිසිය සමත් වුණා. ඒ කියන්නේ භාරකාර ආණ්ඩුවක් පිටවෙන්නේ. ඒ වගේම යාපනයේ විද්‍යාදරියව දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධව සැකකරුවන්ට උදව් කරපු නියෝජ්‍ය පොලිස්පතිව අත්අඩංගුවට ගන්න. ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා. එහෙමනම් මේ භාරකාර ආණ්ඩුවක් පිළිබඳ සංකල්පය දේශපාලන වශයෙන් තමන්ට පිළිගැනීමක් නැති දේශපාලනඥයන්ගේ අවසාන නවාතන බවට පත් වෙලා තිබෙනවා. මේකේ තියෙන අහිතකර තත්ත්වය තමයි මෙවැනි ප්‍රකාශ නිරතුරුව මතුවීම හරහා රටේ දේශපාලන ක්‍රියාදාමයේ යම් ආකාරයක අස්ථාවර භාවයක් කෘතිමව ගොඩනැගෙන්නට හැකියාවක් තිබෙනවා. මෙවර අයවැය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. බන්දුල ගුණවර්ධන මැතිතුමා දැන් දින කීපයකට කලින් කියලා තිබුණා මේ රජයට ඕනෑම වෙලාව 3-2ක් ලබා ගන්න හැකියාව තියෙනවා කියලා. එතුමා කියන බොහෝ දේ ගැන අපි එකඟ නොවුණත් මේ ප්‍රකාශය ගැන අපි එකඟ වෙනවා. ඉතාලම පැහැදිලිව විශ්වාස භංගෙදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් හොයිට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන අපි අයවැය ජයග්‍රහණය කරනවා. අපි විශ්වාස භංගෙදී 123ක් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන එකදු මන්ත්‍රීවරයෙකුගේවත් සහය නොමැතිව. අයවැයේදී රජයේ සමග ඉන්න සියලුම ඇමතිවරුන්ට අයවැයට පක්ෂව ඡන්ද දෙන්න වෙනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එයයි රජයෙන් ඉවත් වෙන්න ඕනේ. විශ්වාස භංගයේ තත්ත්වය වෙනස්. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ රජයේ ස්ථාවරය 2019 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති වරණේ දක්වාම ස්ථාවර භාවයකින් මේ රජය ඉදිරියට යනවා. අපවත් වී වදාළ අමරපුර මූලවංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් කෞරව දැක්වුවා. පූජ්‍ය කොස්ගොඩ සරණංකර ස්වාමින් වහන්සේගේ ශ්‍රීදේහය තැන්පත් කර ඇති කේදාර කාරාම විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රීදේහයට අවසන් ගෞරව දැක්වුවා. උන්වහන්සේ අපවත් වන විට 84 වන වියේ පසු වුණා. ආදාන පූජෝත්සවය හැගල්ල පොදු ක්‍රීඩාංගණයේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. ලංකාවට එරෙහිව ඇමරිකා ප්‍රමුඛ රටවල් කිහිපයක් ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාව 2019 මාර්තු මාසයේදී නැවත සලකා බැලීමට නියමිතයි. මේ යෝජනාවේ ඇති චෝදනාවලින් ගැලවීමට නම් ආණ්ඩුව කඩිනම් රාජතාන්ත්‍රික මෙහෙයුමක් කරහා ලංකාවේ ඇති කළ වෙනස ගැන ලෝකයට කිව යුතු වනවා. 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට මේ යෝජනාව ඉදිරිපත් කෙරුණා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, මැසිඩෝනියාව සහ
मोंटिनीग्रो यानु रटबल मूडी कत्वेन योजनाव सभागत कला मानव हिमिकम सुरक्षित किरीम वगवीम तहबुरु किरीम सह संहिंदियाव मिहि ऐतुलत्वु मूलिक करुणुई मानव हिमिकम कमिशन सभाव अल्लसो दूषण विमर्शन कमिशन सभाव सह जातिक पोलिस कमिशन सभाव स्वाधीनव कटियुतु किरीम सत्य हा प्रतिसंधानय सदह कमिसमक पिहिटुवीमट अगमतिवरया योजना किरीम उतुरु नगिनहिर पलात्वल जनतावट सामान्य जीवितयक गत किरीमट अवस्थाव सलसा तिबीम यान करुणु पिलिबंद ලෝකීය දඩුවත් කළ යුතු බවයි විචාරකින් පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වල යුදමේ අවශ්‍යතාව සඳහා පිහිටුවා තිබූ తాවකාලික කඳවුරු ඉවත් කරන බවත් ඒ අනුව රටේ පළාත් 9ම ජනතාවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත් හමුදාව අවධාරණය කරනවා මේ වන විට උතුරේ ජන ජීවිතය ලංකාවේ අනිත් ප්‍රදේශවල මෙන්ම සාමාන්‍ය අතට පත් වෙලා තියෙනවා අපි ඔවුන්ගේ ජන ජීවිතයේ සාමාන්‍ය අවරේසගෙන යාමට අවශ්‍ය විවිධාන යෙදවීමට සහයෝගය ලබා දෙනවා යුද්ධාවදාව සහ ජනතාව අතර පවතින සම්බන්ධතාවය ඉතාමත් සුවශීලී සහ ධනාත්මකයි අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය මගින් පීඩාවටපත් පුද්ගලයන්ගේ භෞතික සහ මානසික සෞඛ්‍ය ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා ඇතැම් පාර්ශ්ව ඊට විරෝධය දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන්ට ජනතාව පිළිබඳව හැඟීමක් නැති බවයි උතුරු නැගෙනහිර යුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සිවිල් හා දේශපාලන කලබල මේ රටේ තිබුණා. මේ වකවානු වල සිවිල් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙච්ච අවස්ථා තිබුණා. එහෙම බලනකොට මේ පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් ආකාරයකින් මේ වෙච්ච හානිය අවම කරන්න හානිපූර්ණ කිරීම වැදගත්. මේ හානිපූර්ණ කිරීමෙන් මේ රටේ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ස්වාධීන කොමිෂන් සභාව මගින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පවා පරීක්ෂණ ආරම්භ කෙරුණා. අලසෝ දූෂණ විමර්ශන කොමිසම ඊට කදිම උදාහරණයක්. අලසෝ දූෂණ කොමිෂන් සභාව මේ අවස්ථාවලදීට ඉතාමත් පරිවර්තනීය යුගයක් පසු කරමින් සිටින්නේ. ඉතිහාසයේ කවරදාකවත් අලසෝ දූෂණ චෝදනා විමර්ශන කිරීම සඳහා විශේෂ විමර්ශකයන් මේ කොමිෂන් සභාවට සිටියේ නැහැ. ඔහුගේ අවුරුදු කාමාර තුළ මේ සම්බන්ධයෙන් අවශ්‍ය අනුමැතිය රජයේ ආයතනවලින් ලබා ගන්නා ගණිත අපි අවස්ථා 35කදී සිටිගරු අදඟුට ආරම්භ කළේ අවශ්‍යවී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය බව ආර්ථික විද්වතුන් පවසනවා. මෙවර අයවැය සකස් වේ යුත්තේ එම නිෂ්පාදන ආර්ථිකයටද ප්‍රමුඛතාව දෙමින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය කාලයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද පොදු ජනතාවට සංවේදී ගැටලුවලට විසඳුම් ලැබී නැති බවට විවේචන එල්ලවෙනවා. ඒ හේතුවෙන් ජනතා ගැටලුවලට සංවේදී අයවැය යෝජනාවලියක් අවශ්‍ය බව බොහෝ දෙනා පවසනවා. අයවැය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දක්වන අදහස් පිළිබඳ අයවැයට පෙරවදනක් තුලින් ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. ඒ අනුව අයවැය සම්බන්ධයෙන් ආර්ථික විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. සේවාංශයේ වර්ධනයක් කිරීම තුලින් අපට ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. අපගේ තියෙන මෙම ස්ථානීය විභවතාවයේ සැලකිල්ලට අරගනිමින් සේවාංශයේ දිනු කිරීම තුලින් අපේ ආර්ථික සැලසුම හා සම්බන්ධිත අයවැයක් ඉදිරිපත් කරනවා. ඒ තුලින් ශ්‍රී ලංකාව වඩා සංවර්ධිත රටක් බවට පත් කර ගැනීම හැකියාවක් පවතිනවා. ඉතිහාසෙනම් බලනකොට අපි දකින දෙයක් තමයි අපි විශාල මුදල් ප්‍රමාණයක් යටකරන මහා පරිමාණ ව්‍යාපෘතියන් සඳහා ඇතර මේ ව්‍යාපෘති වලින් අපිට අපේක්ෂිත ආදායම කොහොමද ලැබෙන්නේ කියලා අපි බලන්න ඕන. රටට ආදායම් උපයන විදේශීය ආයෝජකයන් ඇදගන්න පුළුවන් විදේශ විනිමය උපයන ව්‍යාපෘති ආරම්භ කිරීම මම හිතනවා අද යුගයේ වැදගත් අවශ්‍යතාවයක්. මම යෝජනා කරන්නේ මෙම අවැලේකණිය අපනයනයන් නිෂ්පාදනයන් කර්මාන්ත ආයෝජකයන් දිරිගන්න ඕන අවැලේකණයක් බවට පත් වෙන්න ඕනි. උපාධි ධාරීන්ට පුළුවන් නම් හැකියා 10ක් 15ක් 20ක් බිහි කිරීමේ කටයුත්තකට අත ගහන්න. අපි උපාධි ධාරින්ගේ මනස ඒ පැත්තට ගෙන යා යුතුයි. නොමිලේ අධ්‍යාපනයක් දීලා නැවත වතාවක් ආණ්ඩුවෙන් පඩි අරගෙන ඒකේ බර සාමාන්‍ය ජනතාවට දීලා මේක මහා දුෂ්ට චක්‍රයක්. මේ දුෂ්ට චක්‍රයෙන් අත මිදීමේ වැඩපිළිවෙළවල අපි ක්‍රියාත්මක කළ යුතුයි. මහා පරිමාණ ආයෝජන කටයුතු ණය අරගෙන කළ යුතුද?
ණය ගන්නවා වෙනුවට ණය අරගෙන තම තමන්ගේ ගම තම තමන්ගේ ප්‍රදේශය ප්‍රවර්ධනය කරන මෝඩකම කළොත් එහෙම අපිට දියුණු වෙන්න බෑ ආණ්ඩුව පමණක් නෙවෙයි ජනතාවත් සක්‍රීයව ආර්ථික හිරණම් වන්න කටයුතු කරන්න ඕනේ අනවශ්‍ය යැපුම් මානසිකත්වය දිගටම අරගෙන ගියොත් ආණ්ඩුවට දොස් කීමෙන් පමණක් ප්‍රතිඵල ළඟා කර ගන්න බැරි වෙනවා ITN මාධ්‍ය ජාලය සම්නිධාන කරන දීපාවලි උත්සවය සම්බන්ධ සාකච්ඡාවක් පැවැතුණා. වවුනියාව ශ්‍රී කන්දසාමි කෝවිල කේන්ද්‍ර කරගනිමින් උත්සවය පැවැත්වෙන්නේ ලබන 6 වනදායි. ඊට සමගාමීව ඉන්දියා ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන සංගීතය ප්‍රසංගයක් වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මේ සම්බන්ධ සාකච්ඡාවට වන්නී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාද සහභාගී වුණා. සාකච්ඡාවට සමගාමීව අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාපෙදි බෙදා දීමට පියවර ගත්තා. යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ දරුවන්ටයි පාපෙදි බෙදා දුන්නේ. උත්සවය වවුනියාව බෝගස්වැව විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ වන්නී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා මූල්‍ය දායකත්වයේ ලබා දුන්නේ ශ්‍රී ලංකා විශ්‍රාමික සංචාරක ගුරු සංසදයයි. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 20ක් වෙනුවෙන් මෙහිදී පාපැදි පිරිනැමුණා. ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ITN මාධ්‍ය ජාලය සිදු කරන සමාජ සත්කාරක වැඩපිළිවෙල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා මෙහිදී අගය කළා. සම්පත් නුවර ලෝක ළමා දින වෙනුවෙන් පවත්වපු උත්සවයේ ළමා දින උත්සව අතුරින් වාර්තා පොතකට යා යුතු උත්සවයක් හැටියට මම දකිනවා ITN ආයතනය සංහිඳියාව ආරම්භ කළ යුතු අවධිය සහ සංහිඳියාව ඉදිරියට ගෙන යා හැකි අවධිය අඳුරාගෙන පවත්වපු උත්සවයක් සියලුම ආගම් සියලුම ජාතීන් නියෝජනය වන පරිදි සූදානම් කරපු උත්සවයක් ඒක සූදානම් කරන අවධියේදී අපි දැක්කා බෞද්ධ පන්සලක භික්ෂූන් වරුන් Hindu කෝවිලක ආකෘතියක් හදනවා ඒ වගේම බෞද්ධ පාසල්වල ළමයි එකතු වෙලා මුස්ලිම් පල්ලි ආකෘත හැදීමට උදව් වෙනවා අපේ ලංකාවටම ඉතාමත් හොඳ ආදර්ශයක් ලබා දුන්නා කියලා මට හිතෙනවා ඒ ආදර්ශය ලබා දීමට අවස්ථාව වුන්ට උදා වුනේ ITN ආයතනය වෙතින් ඒ කරපු මහඟු සේවයෙන් හින්දා කියලා මම හිතනවා දැන් ක්‍රීඩා පිටිය සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දු වාර 20-20 තරගය සඳහා සදීර සමර වික්‍රම නම් කර තිබෙනවා ඒ කුසල් ජනිත පෙරේරා වෙනුවටයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දු වාර 20-20 තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී රාත්‍රී තරගයක් ලෙස හෙට පැවැත්වීමට නියමිතයි. තරගය සඳහා මේ දිනවල කණ්ඩායම් දෙකම මෙම ක්‍රීඩා පිටියේදී පුහුණුවීම් සඳහා එක්වනවා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන්විදුලි විකාශය ගෙන එන්නේ ITN FM. T20 තරගාවලිය බැලුවොත් එහෙම සිත් මාලිංග කියන්නේ ලොකු රුකුලක් අපේ කණ්ඩායමට. ඉතින් බොහෝ දුරට ඔහු ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. මම හිතනවා කමිදු මෙන්ඩිස්ට අපි ප්ලෑන් කරන් ඉන්නවා මේ තරගාවලින් දාම්බ අවස්ථාව ලබා දීලා එයාගේ සුපුරුදු දක්ෂතාවය ගෙන්න ගන්න. මොකද අත් දෙකෙන් පන්දු යවනවා ඒ අතරින් ෆීල්ඩ් එකේ හොඳ උනන්දුවකින් ෆීල් කරනවා. බැට් කරන්න පුළුවන්. ඉතින් ඕල් රවුන්ඩර් නෙමෙයි බලද්දි එයාට කියන්න වචනකුත් නැහැ. මොකද අත් දෙකෙන් බෝල් කරන හින්දා ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ඉත්තෙක් කියලා මම හිතනවා. T20 තරගාවලියකදී එකම දේ තියෙන්නේ මිස්ටේක්ස් අඩුවෙන් කරන කණ්ඩායම තමයි එදා දිනන්නේ. මොකද පොඩි කාලයයි තියෙන්නේ. 20-20 තරගයක් දිනන්න ලොකු චාන්ස් එකක් තියෙන්නේ ෆීල්ඩ් එක පැත්තෙන් තමයි ගොඩ. මොකද එන හාෆ් චාන්ස් එකක් අල්ලුවොත් එහෙම හොඳ ක්‍රීඩකයෙක්ගේ අයිත් එයාට ඇවිල්ලා බැට් කරන්න බෑ. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යන්තම්මම රාත්‍රී 10ට. www.itnnews.lk